යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් අද ප්‍රධාන කාරණා තුනක් සාකච්ඡා කරන්න තියෙනවා. එකක් තමයි යුක්රේනය විසින් රුසියාවට එල්ල කරපු ඩ්‍රෝන ප්‍රහාණ මාලාවක් සිද්ධ වුණ සැප්තැම්බර් 10 වෙනිදා පාන්දර. ඒක එකනේ අද පාන්දර. ඊළඟට සාකච්ඡා කරන්න තියෙනවා උග්‍රධාර සටන ගැන. මේ දවස්වල නිතර කතාබහට ලක් වෙනවා විවිධය විවිධ දේවල් කියලා තිබ්බ ඒ ගැන. ඒ ගැන කතා කරන්න ඕනේ. ඊට පස්සේ නිව්යෝක් ප්‍රදේශයේ සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා. මුලින්ම ඩ්‍රෝන්ස් ගැන. රුසියාව කියනවා ඩ්‍රෝන 144ක් බිම දාන්නට හෝ විනාශ කරන්නට සමත් වුණාය කියලා රුසියානුවන් විසින් සැප්තැම්බර් 10 වෙනිදා පාන්දර, ඒ කියන්නේ මධ්‍යම රාත්‍රිය වගේ ඉඳලා පාන්දර යාමය වෙනකන්. එතකොට මේ ප්‍රහා මේ ඩ්‍රෝන්ස් වාර්තා වෙලා තියෙනවා ඕබ්ලස්ට් ගණනාවකින්, පළාත් ගණනාවකින්, බ්‍රයාන්ස්ක්, මොස්කව්, තූලා, කලූගා, බෙල්ගරද්, කුර්ස්ක්, ඔරියෝල්, වරණේෂ් සහ ක්‍රස්නදාර් ක්‍රායි ප්‍රදේශයෙන්. මේන් බ්‍රයාන්ස්ක් වලින් තමයි ඇත්තටම 72ක් හම්බ මේ වාර්තා වෙන්නේ. සම්පූර්ණයෙන්ම ඩ්‍රෝන් 144ක් විනාශ කරා කියලා රුසියාව සඳහන් කරනවා. ඒ වගේම මොස්කව් ඕබ්ලස්ට් එකේ ස්ථාන කිහිපයකින් ඩ්‍රෝන්ස් ගැන වාර්තා වුණා. ඒනුත් රමේන්ස්කය ප්‍රදේශයේ මොස්කව් නගරයෙන් ටිකක් එළිය තියෙන ප්‍රදේශ නාගරික ප්‍රදේශ, මේ රමේන්ස්කය ප්‍රදේශයේදී එක ඩ්‍රෝන් එකක් නිවාසයකට, තටු නිවාස සංකීර්ණයක නිවාසයකට වැදිලා ඒකෙන් කාන්තාවක් මිය ගිහලා තවත් 3 දෙනෙක් තුවාල ලබා තිබ්බයි කියලාත් වාර්තා වෙලා තිබුණා. ඊට අමතරව මොස්කව් පළාත ගත්තම පදෝල්ස්ක්, රමේන්ස්කයේ ලුබර්ට්ස්, දමදේදවා සහ කලෝම්න කියන ප්‍රදේශවලින් ඩ්‍රෝන ප්‍රහාර වාර්තා වෙලා තිබ්බා. ඒ වගේම දමදේදවා ජාත්‍යන්තර ගුවන්තොටුපළත්, ජුකෝව්ස්කි ජාත්‍යන්තර ගුවන්තොටුපළවත් යම් කිසි කාලයකට වසා දමන්නට සිද්ධ වුණා. ඒ වගේම වනූකවා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 30ක් පමණ කල් දාන්න, يعني වෙලාව පරක්කු වුණා මේ ප්‍රහාරයන් හින්දා. එතකොට මේ කියන විදිහට මොස්කව් වල තියෙන ජාත්‍යන්තර ගුවන්තොටුපළ 4න් ගුවන්තොටුපළ 3කටම බාධා කිරීම සිදු වෙලා තිබෙනවා. ඉතින් මේ අතර වාරයේදී උග්‍රධාර ගැන විවිධාකාර වාර්තා පළ වෙමින් තිබෙනවා. උග්‍රධාර සම්බන්ධයෙන් මම දැක්ක සමහරු කියනවා මේ අවසාන ප්‍රහාරයට රුසියාව සූදානම් වෙනවායි කියලා. එහෙම දෙයක් නම් සිදුවන්නේ නැහැ. උග්‍රධාර වල වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. අර මගේ පරණ ස්කෙච් එකක් තියෙනවා, අපහු පොඩ්ඩක් ඒක මතක් කරගෙනමු. ඊට පස්සේ අපි උග්‍රධාර ගැන කතා කරන්න පුළුවන්. මොකද මේක වැදගත් වෙන්නේ ඉඩ තිබෙන නිසා. දැන් පහුගිය දවස්වල රුසියානුවන් පක්‍රෝස්ක් වලට මෙහෙම පැමිණෙමින් හිටියා. මේ පැත්තෙන් ඊට අමතරව සිලිදව්‍ය සහ උක්‍රායින්කා කියන ප්‍රදේශවලට මේ පැත්තෙන් ගමන් කරමින් ඉන්නවා. ඊළඟට ඊටත් පල්ලෙහැයින් තියෙන නගරය තමයි කුරාහවා ප්‍රදේශය. මෙතන ක්‍රස්නහරීවකා ප්‍රදේශයෙන් කුරාහවා දිහාවට රුසියානුවන් පැමිණෙන්නට උත්සාහ කරමින් සිටිනවා. මීටත් පහලින් තමයි උග්ලදාර් තියෙන්නේ. පක්‍රෝස්ක් නම් කිලෝමීටර් 50ක් විතර දකුණින් තමයි උග්ලදාර් ප්‍රදේශය පිහිටලා තිබෙන්නේ. උග්ලදාර් කියන්නේ 2022 ඉඳලම, ඇත්තටම ඊටත් කලින් ඉඳලම මේ සටන් සිද්ධ වෙච්ච ප්‍රදේශයක්. මොකද 2014 ඉඳන්ම ධනියෙත්ක් සහ ලුහාන්ස් ප්‍රදේශවල තිබිච්ච බෙදුම්වාදී අරගලයේ අවස්ථාවේ උග්‍රධාර කියන්නේ ෆ්‍රන්ට් ලයින් එකේ තිබ්බ සිටි එකක් වගේ තත්ත්වයක්. යුද්ධයට කලින් 2022 කලින් 14,000 විතර ජනගහනයක් තමයි උග්‍රධාරවල හිටියේ. ඉතින් උග්‍රධාරවල වැදගත්කම තමයි උග්‍රධාර ඒ ජනගහනය ජනගහනත්වය නගරය ගත්තම නගරයේ ගොඩනැගිලි ගොඩක් එකළඟ පිහිටලා තිබෙනවා. ඒතකොට ඒක හින්දා ඒ නගරයට පහර දීම තරම් පහසු නැහැ. මේ ගොඩනැගිලි අතරින් ආරක්ෂා වෙන්න පුළුවන් ස්ථාන ගොඩක් යුක්‍රේනියන්ස්ලා තියෙනවා. ඒක හින්දා යුක්‍රේනියන්ස්ලා ඉතාමත්ම සාර්ථක විදිහට මේ නගරය ආරක්ෂා කරගන්න සමත් වෙලා තිනවා. අනික් කාර්යය තමයි මේ නගරය පොඩ්ඩක් උසයි වටාපිටාවේට වඩා. ඒක හින්දා ඒ වාසියත් නගරයේ ඉන්න අයට තිබෙනවා. කෙසේ වෙතත් මේ නගරයට චසිව්‍යාරවල වගේ ඇල මාර්ග අනම්මනන්නේ. චසිව්‍යාරවල එහෙම එකකුත් තියෙනවනේ. කොහොම හරි මෙතන යම්කිසි වාසියක් තියෙනවා. ඉතින් රුසියානුවන් උග්‍රධාරවලට ඍජුව එල්ල කරපු ප්‍රහාරයන් අසාර්ථක වෙලා තියෙන නිසා දැන් රුසියානුවන් කරන්නේ ඍජුව උග්‍රධාරවලට පහර දෙනව වෙනුවට උග්‍රධාර වටකරන උත්සාහ කරන එක. අපි කලින් වීඩියෝ එකේදී මේ ගැන සාකච්ඡා කරා. උග්‍රධාරවලට බටහිරින් තියෙන ගම්මානයක් අල්ලගෙන තිබුණ රුසියානුවන් ඊට පස්සේ උග්‍රධාරවල ටිකක් උතුරු පැත්තට වෙන්නට තියෙන නෝවෝ යුක්‍රේන්කා කියන ගම්මානය දිහාවට රුසියානුවන් ගමන් කරන්න උත්සාහ කරනවා කියන එක තමයි දැනට ඒ පැත්තෙන් වාර්තා වෙන්නේ. ඒට අමතරව උග්‍රධාරවලට ඊසාන දිගිනුත් රුසියානුවන් පැමිණෙන්නට උත්සාහ කරමින් සිටිනවා. උග්‍රධාර අල්ලා ගත්තොත් එහෙම පක්‍රෝස් පැත්තට තියෙන එක පාරක් වැහෙනවා. එතකොට ඒක වගේම ආයෙත් බටහිර පැත්තට තියෙන තව වැදගත් මාර්ගයක්, ඒ මාර්ගය කන්ට්‍රෝල් කරන්න රුසියානුවන්ට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ කාරණය හින්දා උග්‍රධාර ඉතාමත්ම වැදගත්
තැනක් බවට පත්වෙලා තිබෙනවා. නමුත් අර මං කලින් කියපු හේතුව හින්දා ඍජු ප්‍රහාරයක් උග්‍රධාරවලට දෙනවා වෙනුවට රුසියාව දැන් උත්සාහ කරන්නේ උග්‍රධාර ප්‍රදේශය වටලන්න. එතකොට දැන් පක්රෝස් කළ බැටල් එක ටිකක් ස්ලෝ ඩවුන් වෙනකොට උග්‍රධාර වලින් ඒගොල්ලෝ පොඩ්ඩක් වයින් කරනවා. ඒතර ඔය 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 සටන් පෙරමුණ මුළුල්ලෙම අනිත් පැත්තෙන් තරෙත්ක් නිව්යෝක් ඒ පැත්තටත් යනකම් ඊළඟට එතනින් එහාට චසිවිආර් පැත්තටත් යනකම් රුසියාව මේ ෆ්‍රන්ට් එක මුළුල්ලෙම තැනින් 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 ප්‍රහාර එල්ල කරමින් යුක්‍රේන යානුවන්ව මේ අපහසු තත්ත්වයකට පත් කරන්නට උත්සාහ කරනවා. එක තැනකින් ස්ලෝ වෙනකොට තව තැනකින් ඉන්න ඒ වගේ තත්ත්වයක් තමයි දැන් පෙනෙන්නට තිබෙන්නේ. මේ අතර තරෙත්ස් ගැන කිව්ව හින්දා ඒ තරෙත්ස් කිට්ටුවම තමයි නිව්යෝක් නගරය තියෙන්නේ. එතකොට තරෙත්ස් වල ඔය තියෙනවා තරෙත්ස්කේ ෆිනෝල්නි සවොත් එහෙම නැත්නම් තරෙත්ස් ෆිනෝල් ෆැක්ටරි එක. ඒක තියෙන්නේ නිව්යෝක් කිට්ටුව. මේ තරෙත්ස් ෆිනෝල් ෆැක්ටරි කියන්නේ රසායනික කර්මාන්ත ශාලාවක්. ෆිනෝල් සහ එහි ව්‍යුත්පන්න කිහිපයක් ඒකේ නිෂ්පාදනය කරනවා. මේ ප්‍රදේශයේ යුක්‍රේනියානුවන් දිගටම රැඳී ඉන්නවා. පහුගිය දවස්වල නිව්යෝක් නගරය සම්පූර්ණයෙන්ම රුසියානුවන් අතර පත් වුණාය කියන කිව්වා. ඊට පස්සේ අපිට ආරංචි වුණා අසොෆ් බැටැලියන් එකේ ප්‍රදේශයට ආපහු ඇවිල්ලා අර ෆිනෝල් ෆැක්ටරි එකේ කුටු වෙලා හිටපු යුක්‍රේනියානුවන්ට ඒ මාර්ගයක් විවෘත කරගත්තයි කියලා. ඒ වගේම නිව්යෝක් වලින් සමහර ප්‍රදේශ අල්ලගත්තයි කියලා. නමුත් දැන් මේ වෙනකොට වාර්තා පළ වෙන්න පටන් අරගෙන තියෙනවා මේ කියපු දේවල් සිද්ධ වෙලා නැහැ, ඔය කියන තරම් සාර්ථක වෙලා නැහැ අසොෆ් බැටැලියන් එකේ ඇටෑක් එක කියලා. ඒ අනුව නිව්යෝක් නගරය ඇත්තටම කවුද පාලනය කරන්නේ කියන එක පිළිබඳව සැකයක් විශේෂම රුසියානු පාර්ශවයේ පැත්තෙන් සහ සමහර යුක්‍රේන වාර්තාවලිනුත් මතුවලා තියෙනවා. ඒ අනුව නිව්යෝක් නගරයේ ওই කියන විදිහට අසොෆ් බැටැලියන් එකට සාර්ථකත්වයක් ලබා ගන්න බැරි වෙලා තියෙන බව තමයි පෙනෙන්නේ. නමුත් තරෙත්ස්කි ෆිනෝල්නි සවොත් දෙක තාමත් යුක්‍රේනියානුවන් අතරේ තමයි තියෙන්නේ. එතන සමහර විට ඉදිරියේදී ලොකු සටන් සිද්ධ වෙන්නට ඉඩකඩ තිබෙනවා. අපි බලමු ඒ වගේ තත්ත්වයක් වුණොත්. අපි කලින් පක්‍රෝස් සහ උග්‍රධාර ගැන කතා කරපු වීඩියෝ එක ස්ක්‍රීන් එකේ තියෙනවා, ඔයගලන්ට බලන්න පුළුවන්.